सुबह दस खेमोट में अभी यही एल दुमना को हम एसईओ करगानी ईबे प्रोडक्ट के डिस्क्रिप्शन ने किया ला ये वाके में अभी देने टे ईबे एसईओ के ना पढ़ना हाथ रख किया दी लेती है ना वाले टे आधार अंगा विनो मात्र का वक मेक एसईओ के ना नहीं देन गोड़ा का ये मटे पाउड के लिए क्योंकि हुआ आईए ड्रॉप शिपिंग करना आसाई ये साली नहीं मुकद कराने मेकर साली को हम तो होया करने अभी मेकर डोनो है ना अतर में आधा मामा किया दिन ना देन मेकर लेसी मुक्रम याक गया ना मुकद मात मेकर लबेल हुआ अतर में सार तकाई वाला थी वाला रुपया 500 याक के पौड़ी मुद्दा लगता माह होया करने इन मुली में ईट बस से एक पोट्टा पोट्टा वैडी कर गान पुलवांग वाला टा ऐति तरंग वाला ड्रॉप शिपिंग करने ओन में ना तरंग मटे वैडी कर गान पुलवाए हिमत तत्त्व वाला टा वाला ड्रॉप शिपिंग करने में ना यानी वर्ड प्रेस वेबसाइट टैक का दान्य ना वाला पुलवांग एक अटा एक इंदार नहीं क्या नहीं होस्टिंग डोमेन गान ना हरी हिमत तत्त्व टीम में कट पे करने वाले एक पाव इच्छ करने पुलवांग ऐसा ली आप इट गान पुलवांग ऐतरम लंका भी लीगल मेथड ओको हमें ही कटाम वाके ඉතින් අද අපි බලමු අපේ වීඩියෝ එකේ අද අපි කතා කරන්න යන්නේ වෙනම දෙයක් ගැන. ඉතින් මේ තියෙන්නේ මගේ YouTube channel එක. ඔයාලට පුළුවන් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි අද අපි කතා කරන්න යන්නේ 1xBet කියන site එක ගැන. මේක ගැන ඇත්තටම ගොඩක් හොඳ reviews තියෙනවා. මොකද මේක සාමාන්‍යයෙන් අපි game ගැන ගේම් කියන්නේ ගේම්මත් නෙමෙයි අපි ක්‍රීඩා ගැන දන්න තරමට මේකේ සල්ලි ඇත්තරම් හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා නම් කොහොමද ක්‍රිකට් ගහන අයගේ එයාලගේ විනින් රේට් එක කොහොමද යන්නේ කියලා දන්නවා නම් අපිට ඒ වගේ ක්‍රමයකට සල්ලි හොයන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේකට ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් මේ යන්න මොකද ඒ ලින්ක් එකෙන් ම ගියපුවාම ඔයාලට වෙනම කස්ටම් සර්විස් එකක් හම්බ වෙනවා ශ්‍රී ලංකා විදිහට. එහෙම නැත්තම් ඔයාලා වෙන ලින්ක් එකක් පාවිච්චි කරලා නෝමල් Google එකේ සර්ච් කරලා 1xBet එකට ගියොත් ඔයාලා යන්නේ US user කෙනෙක් විදිහට. ඔයාලා මෙතින් country එක චේන්ජ් කරත් ඔයාලව ගණන් ගන්නේ නැහැ කස්ටම් සපෝට් එකෙන්. මොකද එතන සිංහල කස්ටම් සපෝට් එක වැඩ කරන්නේ ඔයාලා මේ ලින්ක් වලින් එනවා නම් විතරයි. මොකද එයාලා වෙනවම ලංකාවේ රෙජිස්ටර් කරපු කම්පැනියක් නිසා. ඉතින් ඒ ලින්ක් එකෙන් ගියපුවාම ඔයාලට මුලින්ම පේන්න තියෙන්නේ මේ වගේ තැනක්. ඉතින් එතන ඔයාලට අපි ප්‍රෝමෝ කෝඩ් එකක් දීලා තියෙනවා. මගේ ප්‍රෝමෝ කෝඩ් එක තියෙනවා SECDEVIL කියලා. ඒක ඔයාලට මතක තියාගන්න ලේසි නිසා ඒක දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක කැමති විදිහක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වුණාට බයි ඊමේල් කියන විදිහට ගිහිල්ලා මෙතන තියෙනවා ශ්‍රී ලංකා මම ශ්‍රී ලංකාම තියන්නම්. මෙතන තියෙනවා කොහෙද කන්ට්‍රී එක කියලා සිටි එක කොහෙද කියලා ආසන් එකක් දාන්න. එහෙමත් නැත්නම් ගලම්බු කියලා හරි දාන්න. ඊට පස්සේ ඊමේල් එක දාගන්න පුළුවන් ඔයාලට. ඊළඟට ෆෝන් නම්බර් එක, ඊට පස්සේ නම, ඊට පස්සේ නමේ අග කැල්ල, උපන් දිනය, ID නම්බර් එක, ID එක හදපු දවස, ඒ කියන්නේ ඒක ඉෂුව කරලා තියෙන දවස, ඒ වගේම පාස්වර්ඩ් එක, ඒ වගේම අපව රිපීට් කරනවා පාස්වර්ඩ් එක. ඊළඟට තමයි වැදගත්ම දේ මේ ප්‍රොමෝ කෝඩ් එක කියන එකෙන් ඇත්තටම මට ලාභයක් නෑ මේ ප්‍රොමෝ කෝඩ් එක වලට දුන්නා කියලා. මම මේක රෙජිස්ටර් වෙලා එයාලගෙන් ඉල්ලගත්තා මගේ කඩත් දෙන්න පුළුවන් මෙහෙම ප්‍රොමෝ කෝඩ් එකක් කියලා අහලා ඉල්ලගත් එකක්. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයාලා ගහද්දි හැම අකුරක්ම කැපිටල් වලින් ගහන්න ඕන. මේ ප්‍රොමෝ කෝඩ් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ප්‍රොමෝ කෝඩ් එක දීලා ඔයාලා රුපියල් 500ක් වගේ හොයාගෙන මේකට දාලා ඔයාලා ඒ ගාණ වැඩි කරගන්න බලාගෙන ඉන්නවනම් ඔයාලා රුපියල් 500ක් දැම්මොත් ඔයාලට රුපියල් 1000ක් වෙලා තමයි ඔයාලගේ බැලන්ස් එක යන්නේ. ඒක මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් තමයි වෙන්නේ. ඔයාලා ප්‍රොමෝ කෝඩ් එකක් දෙන්න තුර රෙජිස්ටර් වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඔයාලා කියයි සමහරට මේක බොරුවක් කියලා. ඒ නිසයි මම මේ නිතරම කියන්නේ ප්‍රොමෝ කෝඩ් එකට SECDEVIL කියලා කැපිටල් වලින් දීලා තමා අපි රෙජිස්ටර් වෙද්දි රෙජිස්ටර් වෙන්න ඕන. මෙතනින් ඔයාලා ඔක්කොම ටික මේ විස්තර පුරවලා රෙජිස්ටර් කියන එක ක්ලික් කරාම ඔයාලා නිකම්ම රෙජිස්ටර් වෙනවා. ඊමේල් එක කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නේ. මම මෙතන දීලා නැති නිසා ඒක රෙජිස්ටර් වෙන්නේ නැහැ. මම දැනට
ෆන් ක්ලික් එකට ගිහිල්ලා සෙක්ඩෙවිල් ප්‍රොමෝ කෝඩ් එක දීලා මම රෙජිස්ටර් වෙනවා. ඔයාලා ෆන් ක්ලික් එක යූස් කරන්න එපා මොකද ඒකේ ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඔයාලට අපෙන් ෆෝන් නම්බර් එකක් අහනවා අපි මොකද්ද කරගන්න ඕන කියලා. ඒ කියන්නේ අපි දාගන්න ඕන ෆෝන් නම්බර් එකක් මම මෙතන දෙන්නම් මගේ ෆෝන් නම්බර් එක. හරි මම කෝඩ් එකක් දෙනවා. හරි මම ඇක්ටිව් කරගන්නවා account එක. දැන් අපි 1xBet site එකට log වෙනවා. මම දැන් කියන්නම් ඔයාලට මෙතන මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි මේ විදිහට තමයි අපි 1xBet site එකට ගියපුවාම home page එක දැක් ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. මම මේ ඔක්කොම ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ තව එකක් කරන්නම් ඔයාලට මේක ගැන. මෙතන තියෙනවා ගොඩක් දේවල්. ඇත්තටම අපි හැමෝම දන්න දෙයක් නේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම අපිට පුළුවන් මේකට දාන සල්ලි ඩබල් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට කැමති ගානකට ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න. මම කියලා දෙන්න ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි මේකට සල්ලි ඇතුළත් කරගන්න ඕන. මම කිව්වා රුපියල් 500ක් හොඳට මැති කියලා. මොකද මේක මිනිමම් එක ඉල්ලන්නේ රුපියල් 500ක්. අපිට මෙතන තියෙනවා ගොඩක් රෙකමෙන්ඩඩ් මෙතඩ්. ස්ට්‍රිල් තියෙනවා, අයිපේ තියෙනවා, සම්පත් විශ්ව, TFCC virtual wallet, Visa card, Master card, ඒ වගේම QE, web money, ස්ට්‍රිල් ඒ වගේ තියෙනවා, e-wallet ඔක්කොම වගේ. මොබයිල් පේමෙන්ට් නම් සම්පත් විශ්ව තියෙනවා, නෙට්ලර් තියෙනවා, ඒ වගේ Bitcoin වලින්, Litecoin වලින් ඒ වගේ වගෙනුත් ඔයාලට පුළුවන් මේකට පේමෙන්ට් එක කරන්න. ඉතින් මම මේක දෙනවා අයිපේ එක. මෙතන අයිපේ එක දුන්නට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ රුපියල් 500ක් ගාන ඔයාලා අයිපේ ඇප් එක දාගත්තට පස්සේ රුපියල් 500ක් මේ පහලින් තියෙන නම්බර් එකට යවන්න ඕන. එතකොට ඔයාලගෙන් ඉල්ලනවා බැංකේකේ නමක්. බැංකේ නම ඉල්ලද්දි ඒකට දෙන්න අයිපේ කියලා. මෙතන තියෙනවා ෆෝන් නම්බර් එක. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතනට දෙන්න. සෝරි. ඊට පස්සේ පහල තියෙනවා ට්‍රාන්සැක්ෂන් ID එක. ඒක ඔයාලට පුළුවන් අපි ට්‍රාන්සැක්ෂන් එක කරාට පස්සේ ඔයාලට එන මැසේජ් එකේ එහෙමත් නැත්නම් ඔයාලගේ ඇප් එකේ හිස්ටරි වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ කෝඩ් එක හරියටම මෙතනට දෙන්න. ඒ ටික ඔක්කොම දීලා කන්ෆර්ම් කරාම ඔයාගේ සල්ලි එවෙලෙම වැටෙනවා account එකට. මෙතන මිනිමම් එක අපි දැන් 500ක් දාන්නේ. අපි 500 දැම්මට පස්සේ 1000ක් වෙලා තමයි ඔයා අපේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාගේ account එකට එන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් දෙයක්. ඔයාලා ගියපුවාම ඔයාලට පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින්. ඉතින් මෙතනින් පුළුවන් ශ්‍රී ලංකා තෝරගන්න අපිට. මේ තියෙන්නේ ශ්‍රී ලංකා. ඒක තෝරගත්තට පස්සේ සයිට් එක සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවට හැරවෙනවා. ඒ කියන්නේ කිසිම තැනක මේ වගේ නම් ඇරෙන්න වෙනත් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ඉංග්‍රීසි. අපිට හැමදේම සිංහලෙන් බලා ගන්න පුළුවන්. එතකොට අපි හැමෝටම ලේසි මේ කොහොමද කරන්නේ මොන වගේ දෙයක්ද මෙතන වෙන්නේ කියලා ඔයාලට තීරණය කරගන්න පුළුවන් මේකේ. හරි මේකේ මේ විදිහට තමයි යන්නේ. තව විස්තර ටිකක් මම කියන්නම් මේක ගැන. මම ආපහු ඉංග්‍රීසි වලටම මේක චේන්ජ් කරගත්තා. අපිට මෙතන කරන්න තියෙන්නේ ක්‍රිකට් මැච් එකක් හෝ එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි මැච් එකකට
ඔට්ටුවක් අල්ලන්න තියෙන්නේ මේ ටීම් එක තමයි දිනන්නේ කියලා මම මේක පෙන්වන්නම්. මෙතන තියෙනවා ගොඩක් තියෙනවා මෙතන ස්පෝර්ට් වර්ග ටීවී ගේම්ස් ඊස්පෝර්ට් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. දැන් ගියන ටීවී ගේම්ස් වලට මම ඒකට යන්නේ නැතුව ක්‍රිකට් වලට යන්නම්. ක්‍රිකට් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් පැවැත්වෙන තරඟ තරඟ ගොඩක් ඒවා තියෙනවා. ඒවා එන්ඩ් වෙච්ච ඒවා තියෙනවා. එහෙමත් නැත්නම් තාම පටන් අරන් නැති ඒවා තියෙනවා. ඔයාලට එතනින් පුළුවන් තරඟ ගැන බලා ගන්න. මම පෙන්නන්නම් ඕස්ට්‍රේලියා ඉන්දියා දෙසැම්බර් 8 තියෙන තරඟේ T20 එකක්. හරි මම මේ තරඟේ ඇතුළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ විස්තරයක් දාලා තියෙනවා. මෙතන තියෙන විස්තරේ තමයි ඔයාලට උඩටම ගියොත් බලා ගන්න පුළුවන් දිනන කණ්ඩායම මොකද්ද කියලා තෝරන්න. දිනන කණ්ඩායම ඕස්ට්‍රේලියා වුණොත් ඔයාලා රුපියල් 1000ක් දැම්මොත් ඔයාලට ඒක 2.0.5 අඩි කරලා තමයි එයාලා ආපහු දෙන්නේ. ඒ කියන්නේ වලට ඕන කරන සල්ලි හොයාගන්න මේක ඇත්තටම හොඳ අවස්ථාවක්. ඉන්දියාව දිනුවොත් 1.85කින් වැඩි කරලා තමයි ඔයාලට ලබා දෙන්නේ ඒ සල්ලි. අපි මම පෙන්නන්නම් ඒ කොහොමද ඔයාලා මේකට බෙට් කරන්න කියලා. ඕස්ට්‍රේලියා දිනනවා කියලා අපි හිතුවොත් එතන ඉස්සරහින් තියෙනවා 2.0.5 කියලා එකක්. එතන ක්ලික් කරාම ඔයාලට මෙතනින් පෙන්නනවා කොහොමද තියෙන්නේ කියලා. මෙතන ඔට්ටු අල්ලන්න පුළුවන්. මම ඔට්ටු ඇල්ලුවොත් 1000ක් ඔයාලට මෙතනින් පෙන්නනවා. අපි දිනුවොත් 2005ක් හම්බ වෙනවා අපිට රුපියල් වලින්. අපි මෙතන 10000ක් ඇල්ලුවොත් අපිට 20050ක් ලැබෙනවා මුදලින්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ප්ලේස් බෙට් කියන මේ කහපාට බටන් එක ක්ලික් කරන්න විතරයි. මම පෙන්නන්නම් ඔයාලට. ඒ කියන්නේ මේක ඇත්තටම රීජිස්ටර් වෙනව තරම්වත් වෙලාවක් යන්නේ නැහැ මේක බෙට් කරන්න. මේකේ මෙතන මේවා විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් ලංකාවේ තියෙන ස්පෝර්ට්ස් පවා බලා ගන්න. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් එකට ගියහම ඔයාලට පුළුවන් බලා ගන්න මෙතන තියෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා ටීම් කැන්ඩි ටස්කර්ස් වින්ස් ද ටෝස් ටීම් ජෙෆ්නා ස්ටලියන්ස් වින්ස් ද ටෝස්. ටෝස් එක දිනන්නේ කවුද කියන එක පවා ඔයාලට ගස් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මෙතනින් ඒ වගේ ඔට්ටුවක් අල්ලලා සල්ලි හොයාගන්න. ඒ වගේම තමයි මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේකෙන් විත්ඩ්‍රෝ කරන්න කියලා. ඔයාලගේ සල්ලි ඇත්තම සල්ලි දානවට තෙඩිය ලේසි විත්ඩ්‍රෝ කරගන්න. ඔයාලට උඩින් පේන්න තියෙනවා මයි අකවුන්ට් කියලා බටන් එකක්. එතනට ගියපුවාම එතන තියෙනවා විත්ඩ්‍රෝ ෆන්ඩ්ස් කියලා පහළ බටන් එකක්. එතනින් ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඔයාලට සල්ලි ගන්න පුළුවන් කියලා. බැංක් කාඩ්ස් තියෙනවා, ඊ වොලට් තියෙනවා, එම් කෑෂ්, ඊසි කෑෂ්, අයිපේ, ෆර්ෆෙක්ට් මනි, ඉස්ට්‍රිල්, වෙබ් මනි, සම්පත් විශ්ව, නෙට්ල, පේයිර් ඒ වගේ ගොඩක් තියෙනවා ඔයාලට පේමෙන්ට් ගන්නත් පුළුවන් ක්‍රම. ඉතින් මම මෙතනින් ඊසි කෑෂ් දුන්නොත් ඔයාලෙන් අහන්නේ ෆෝන් නම්බ එක විතරයි. ෆෝන් නම්බ එක දීලා ඔයාලා දිනපු ගාන අපි දැන් කලින් එකේ ඔට්ටු ඇල්ලුවේ 1000ක් නම් ඔයාලා 2005ක් දිනලා තියෙන්නේ. ඒ 2005ම මෙතනට දාගන්න පුළුවන්. මෙතන කන්ෆර්ම් මොබයිල් නම්බ එක ඇඩ් කරලා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක තමයි මට අද කියලා දෙන්න ඕනුනේ. ඇත්තටම මේක ගොඩක් වටින දෙයක්. මොකද
ඔයාලට drop shipping කරන්න එහෙමත් නැත්නම් website එක host කරගන්න සල්ලි නැත්නම් ඔයාලට පුළුවන් මේ ක්‍රමේ try කරලා බලන්න. මම හිතන්නේ ගොඩක් අයට මේක සාර්ථක ක්‍රමයක් වෙයි. මොකද හැමෝටම ආර්ථික අපහසුතා තියෙන නිසා මම හිතනවා ඔයාලත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගනි. ඒ වගේම ඔයාලට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලා අපහු කියන්න තියෙන මතක් කරලා සෙක් ඩෙවිල් කියන ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන්න. මොකද එතකොට තමයි ඔයාලා ශ්‍රී ලංකන් විදිහට සිංහලෙන් චැට් කරලා ඔයාලගේ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් වෙන්නේ. මොකද මෙතන සිංහල තෝරලා සිංහල තෝරපුවාම ඔයාලට පුළුවන් එයාලත් එක්ක චැට් කරන්න සිංහලෙන්ම. ඒ නිසා තමයි අපි සිංහල තෝරගන්න කියන්නේ. ඒ වගේම වේලා වෙනස් කරගන්න පුළුවන් අපේ ලංකාවේ විදිහට. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම උදව් කරන්නම් ඔයාලට. එහෙනම් අපි අලුත් ට්‍යුටෝරියල් එකකින් ආපහු හම් වෙනකල් ගිහිල්ලා ඉන්න. සුබ දවසක්.